මොකද මේ කල්පනා කරන්නේ? මම මේ කල්පනා කරේ අපි ටොමියා ගැන අනේ. ටොමියාට මොනවද වෙලා තියෙන්නේ? මේ ටොමියාගේ වැඩේම කසන එකමනේ. අනේ මට හරි දුකයි අනේ. එහෙනම් ඇඟේ මැක්කෝ හැදිලා ඇති. මැක්කෝ? ඒ කියන්නේ කුක්කෝ වගේ බලු පැටව జాතියක්ද? කුක්කෝ නෙමෙයි අනේ. එහෙනම් මං කිව්වේ මැක්කෝ කියලා. කවුද දැන් ඔය මැක්කෝ කියන්නේ? ටොමියාගේ යාළුවෙක්ද? සත්තුන්ගේ ඇඟේ ඉන්න පුංචි සත්තු జాතියක් තමයි මැක්කෝ කියන්නේ. මොනවා? අපි ටොමියාගේ ඇඟේ තවත් සත්තු జాතියක් ඉන්නවද? එමේ. සමහර වෙලාවට ටොමියා හව් 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 ගාලා හපා ගන්නවද? ආ ඔව් හව් හව් ගාලා. ඔව්නි. ඔයා කොහොමද ටොමියාව දැක්කා වගේ එහෙම කියන්නේ? මැක්කෝ කනකට ටොමියාට රිදෙනවා. එතකොට තමයි යා එහෙම කරන්නේ. මැක්කෝ මොකටද අනේ ටොමියාව කන්නේ? එයාලටත් පුළුවන් නෙමේ අපි වගේ මේ පළතුරු වෙලෝලු එහෙම කන්න. ඕන්න ඉතින් කිව්වා. ඇයි ඔයා hina වෙන්නේ මං කියපු එක වැරදිද? එයාලා අනුන්ගේ ලේ බීලා තමයි හැදෙන්නේ. මම මොනවා ලේ බොනවා? අනේ. එහෙම සතුන්ට අපි කියන්නේ පරපෝෂිතයෝ කියලා. මොන පර මොකද නේ කිව්වේ? පරපෝෂිතයෝ. ආ පරපෝෂිතයෝ. ඒ වචනේ නම් මතක තියාගන්න අමාරුයි නේද? අනුන්ගේ පෝෂණය ලබනවා කියන එක තමයි ඒකේ තේරුම. එහෙම සතුත් ඉන්නවද? නැතු? දැන් ඔයා දැකලා තියෙනවද කිනිතුල්ලව? කිනිතුල්ල නෙවෙයි යන්නේ කොණිටනවා. ඔන්න අන්න අන්න ඔන්න දකදීන බෑ. හා හා මම කොණිටනවා නෙවෙයි කිනිතුල්ල. කිනිතුල්ල කියන්නේ මැක්කා වගේ එක්කෙනෙක්ද? නැතුව. එයාත් ලේ උරා බොන පරපෝෂිතේ. හා හා දවසක් මම පුටුවේ වාඩි වෙලා ඉඳද්දි මාවත් කිනිතුල්ලෙක් කෑවනේ. පුටුවේ හිටියා? ඔවනේ මං දැක්ක පොඩි සතෙක් වීගෙන් වීගෙන් යනවා. ආ එයාට කියන්නේ මකුණා කියලා. ආ මකුණා. මකුණා කියන්නේ උකුණගේ නෑද ඒක වෙන්නේ නැති නේද? දෙන්නම පරපෝෂිතයෝ. ඒ කියන්නේ මේ දෙගොල්ලොම අපිට කරදර කරනවද? ඔව්. කොට්ට මෙට්ටවල තමයි මකුණෝ ඉන්නේ. ආ එතකොට උකුණා ඉන්නේ කොහෙද? එයා ඉන්නේ අපේ ඇඟේ. අම්මෝ ඒ කියන්නේ අපේ ඇඟේ? නැතු උකුණෝ ඉන්නේ අපේ ඔළුවේ. ඔළුවේ නාලා පිරිසිදු වෙලා ඉන්නවා නම් එයාලගෙන් කරදරයක් නැහැ. මේ යමි මාසිට දවස් කීයක් විතර නෑවහම එයාලා නැති වෙනවද? මොකක් නෑ මං ඇහුවේ මාසෙටම දවසක් විතර නෑව නම් ඇතිනේ නේද? මාසෙට දවසක්? කවුද එහෙම නාන්නේ? නෑ මේ කවුරුවත් නෑ. එමි ඔයා හැමදාම නාලා පිරිසිදු වෙනවා නේද? ඔව් නානවා නම් තමයි. මොකද මේ ඔයා අන්තිමට නෑවේ කවද්ද? ඒක තමයි මටත් මතක නෑනේ. මොනවා?